රටේ වෛද්‍යවරයෙක් කොරෝනා ගැන තබපු සංවේදී සටහනක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, ලෝකයේම මේ විදිහට කතා කරන්නේ එකම මාතෘකාවක් ගැන. ඒ කොරෝනා වෛරසය. හමුදාව වෛද්‍යවරුන් වගේම තවත් බොහෝ දෙනෙක් මෙම විවසනය නසන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා. මේ මිහිපිට දෙවිවරුන් වන වෛද්‍යවරයෙක් තබූ සංවේදී සටහනේ උපුටා ගැනීමයි. කොරෝනා වාට්ටුවේ සිට ලියමි. වෛද්‍ය තුෂාර වික්‍රමසිංහ. කොරෝනා ගැන තවමත් සුළුවෙන් සලකන, තම සමීපතමින් පිළිබඳව වගකීම් විරහිතව හැසිරෙන, සුවහසක් ජනතාව වෙත කෙරෙන නැවත සිහි කැඳවීමකි. 16 වසරක වෛද්‍ය ජීවිතයේ අසීරුම කාල පරිච්ඡේදය ගත කරමි. අදට වඩා හෙට තත්ත්වය දරන විය හැක. වෛද්‍යවරු හැටියට අපිද සිසු කාර්ය මණ්ඩලය බොහෝ අසරණ වී ඇත. මාගේ වෘත්තීය කාලය තුල අනන්තවත් මාරාන්තික අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කර ඇත්තෙමි. ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පවා ළඟින් හිඳගෙන බියක් සැකක් නොමැතිව ඔවුන් පරීක්ෂා කර ප්‍රතිකාර කර ඇත්තෙමි. රෝගී මනුෂ්‍යයෙක් ප්‍රතිකාර කර ඔහුව කතාබහ කිරීමේදී පවා ඔහුගේ මනස සහ ආත්මයේ ශක්තිමත්ව සුවපත් වේ. නමුත් කොරෝනාව මේ හැම දෙයක්ම උඩු යටිකුරු කර ඇත. අප වෙත පැමිණෙන සැක කටයුතු රෝගීන්ගේ රෝග ඉතිහාසය සහ අනිකුත් අත්‍යවශ්‍ය කරුණු සටහන් කරගන්න වෙන්නේ අඩුම තරමින් වෛද්‍යවරයත් රෝගියත් අතර මීටර් දෙකක් පමණවත් පරතරයක් ඇතුවය. ඔවුන් රෝහල් තුළට පය තබන්නේ මරණ වරේන්තුව ලියාගත් පුද්ගලයන් ලෙස වියෙන් ගෙහි ගෙහිය. අනික් රෝගීන්ට මෙන් වැඩි කාලයක් ගතකොට ඔවුන්ගේ වියතුරන් කිරීමේ ඉඩ ප්‍රස්ථාව බොහෝ අඩුය. ඒ වැඩි කාලයක් රෝගියෙකුට නිරාවරණය වීම අතිශයින් අවධානම්කාරී දෙයක් සේම අප ජීවිතද අනතුරේ හෙලීමක් නිසාය. ගෝනි බිල්ලන් ලෙස ඇඳුම් වැඳ අපිට ඔවුන් බැලීමට සිදුවන්නේ එය ඉතරම්ම භයානක සහ අවධානම්කාරී දෙයක් නිසාය. ඉතාලියේදී එක් දිනක් තුළ ප්‍රතිකාර සඳහා කැපවුණ වෛද්‍යවරු 17ක් මිය යාම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 3000කට අධික පිරිසක් ආසාදිතින් බවට පත්වීම මෙහි බරපතලකම මනාවට පැහැදිලි කරයි. සැක කටයුතු තෝරාගත් රෝගීන් යොමු කරනුයේ රෝහල පරිශ්‍රයේ වෙන්ව ඇති මුද්‍රා තබන ලද වාට්ටුවකටයි. ඔහු රැගෙන එන සියලු ඇඳුම් පැළඳුම් උපකරණ විෂබීජ නාශක ඉස ජීවාණුකරණය කරනු ලැබේ. ඔහු වාට්ටුව වෙත ඇවිදගෙන එන විට පය තැබූ පෘෂ්ඨයන්ද ස්පර්ශ වනු ස්ථානද විසබීජ හරණයට ලක් කෙරේ. ඇතමුන් කඳුළු සලමින් ගෙහි ගෙහි ඇතුළුවන්නේ මේ මුද්‍රා තැබූ කොරෝනා වාට්ටුවටයි. ඉතැන් පටන් ඔවුන්ට දුරකථන මාර්ගෙන් හැරෙන්ඩ කිසිම පවුලේ සාමාජිකයන්ට මුණගැසීමට ඉඩ නොලැබේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර සංනිවේදන කටයුතු සිදුවන්නේ මයික්‍රෝෆෝන මගිනි. අත්‍යවශ්‍ය කටයුතු සඳහා රෝගීන් අසලට යාමේදී අර නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන විට ඇඳ ඇඳුම් කට්ටලය වැනි ආරක්ෂිත පුද්ගලිකම ආරක්ෂික ඇඳුම් කට්ටලයක් ඇඳිය යුතුය. අප රට චීනය, ජපානය, ඇමරිකාව වැනි තාක්ෂණයෙන් පොහොසත් රටක් නොවේ. ඔවුන් රෝගීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට රොබෝ තාක්ෂණය වැනි දේවල් යොදා ගන්නවා. නමුත් අපහට වැඩ කරන්න වෙන්නේ අපට හිමි ඉතාමත් සීමාකාරී සම්පත් එක්ක. නමුත් අප රටේ සංනිවේදන ආයතන මීට වඩා මේ රටේ මිනිසුන් දෙස බැලුවොත් හොඳයි. වීඩියෝ කොන්ෆරන්ස් වැනි තාක්ෂණ නොමිලේ කොරෝනා මධ්‍යස්ථාන වෙත ලබා දීමෙනුත්, නිදහස් දුරකථන සම්බන්ධතා රෝහල් වෙත ලබා දීමේ රෝගී සම්බන්ධතා පැවැත්වූ අය සොයා ගැනීමට එය ඉතා පහසු වනු ඇත. අලුතින් ඉදිවෙන කොරෝනා රෝහල් වලටවත් එම පහසුකම් ලබා දෙනු ඇතැයි සිතමි. රටට අවශ්‍ය මොහොතේ ඔවුන්ටද වගකීමක් ඇත. නීති කාල සීමා සෞඛ්‍ය සේවකයන් රෝහල් වලට පැමිණෙන්නේ ගොඩාක් දුෂ්කරතා මැද. අප රට තුල ශක්තිමත් ස්වේච්ඡා සේවා ජාලයක් නැත. සියල්ලම ඉටු කිරීමේ වගකීම හමුදා පොලිසිය මත පැටවේ. මොන නීති රීති තිබ්බත් හැම විටම මානුෂික වන්න. පුරවැසියෙක් ලෙස ඔබේ වගකීම මේ අවස්ථාවේ රට වෙනුවෙන් සිසු පුරවැසියන් වෙත නොපැකිලීව ඉටු කරන්න.
චීනයට, ඉතාලියට, ඉරානයට අත්තු ඉරණම හෙටදිනේ අපේ රටේ මිනිස්සුන්ට අත් නොවන්නට කටයුතු කරමු. මේ කෙනෙකුට තනින් කළ හැකි දෙයක් නොවේ. හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා. නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න. කොරෝනා ඔබේ තනතුර සමාජ තත්ත්වය දුප්පත් පොහොසත් පින්වතෙක්ද පවකාරයෙක්ද නොසලකයි. ඔබේ නොසලකිලිමත්කම පමණයි ඔබ පිළිගන්න හේතු වෙන්නේ. එය ඔබේ පමණක් නොවේ, ඔබේ සමීපතමයා සහ හිතවතා පිළිගත හැකියි. මොකද සද්භාවයෙන් තමා ළඟට පැමිණි කෙනෙක්ට පිරිත් නූලක් බැඳපු ස්වාමින් වහන්සේ කෙනෙක්ද සැක කටයුතු ආසාදිතයෙක් ලෙස ප්‍රතිකාර ලබනවා. පිරිත් නූල බැඳගත් කෙනා කොරෝනා ආසාදිතයෙක් නිසා. කොරෝනා ඒ ආකාරයෙන්ද ඔබ පිළිගත හැක. අපිටත් දරුපවුල් ඉන්නවා. අපිත් ආරක්ෂා වෙමින් සිසු කාර්ය මණ්ඩලය සමග කණ්ඩායම් හැඟීමෙන් ඔවුන්ගේද ජීවිත අනතුරට ලක් නොකර සාර්ථකව කොරෝනා වෛරසයට එරෙහිව අවසාන මොහොත තෙක්ම සටන් කරමු. වෛද්‍යවරයාගේ සටහනේ උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් ඇත්තටම මේ කොරෝනා කියන්නේ පේන්න තියනට වඩා ගොඩාක් භයානක තත්ත්වයක් කියලයි අපිත් කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම රජය සහ වෛද්‍යවරුන් අනුගමනය කරන්න කියලා කියන පිළිවෙත් ඒ ආකාරයෙන්ම කරන්න කියලයි අපිත් ඉල්ලා සිටින්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන්නත් එපා. ස්තුතියි.